මේක මං හිතන්නේ තෑග්ගක් දුන්නා වගේ. දෙයිය දුන්නු තෑග්ගක්. පොරොන්දුවක් දුන්නොත් ඉටු කරන්න ඕනේ. ඉබ්බාගමුවේ නෙල්ලව වෙල්ගාල විද්‍යාලයේ දරුදරයන්ට සහ ගම්වැසියන්ට ගම්මැද පොරොන්දුවක් දුන්නේ මාස 3කට කලින්. අද ඒ පොරොන්දුව ඉටු කළේ පානීයජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කරමින්. ඉබ්බාගමුව වෙල්ගාල විද්‍යාලයේ දරුවන්ට ප්‍රධාන ගැටලුව වුණේ බොන්න පිරිසිදු වතුර නැතිකම. දරු දෙරියෝ 360 දෙනෙක් තිබහට වතුර බොන්නේ ටිකක් දුරින් තියෙන පොදුලිඳකින්. බොන්න සුදුසු නැතත් කරන්න දෙයක් නැහැ. දරුවු විතරක් නෙවෙයි අම්මල තාත්තලත් වතුර ප්‍රශ්නය නිසා අසරණ වුණා. ගම්මු මේ ප්‍රශ්න කිව්වට පස්සේ ගම්බෙත් පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ජල ව්‍යාපෘතියක් සඳහා වැඩ කටයුතු ආරම්භ කළා. මාස දෙකකට පස්සේ අද ගම්මැද්ද වෙල්ගාල ඉස්කුලට ආවේ එදා දුන්න පුරොන්දුව ඉටු කරමින්. ජල පිරණ පද්ධතිය දරුදරියන්ට තිළින කළේ ගම්බැද්ද නායක ශිවාන් ඩැනියල් මහතාගේ ප්‍රධානත්වයෙන්. මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදයත් හිමි වුණා. මූල්‍ය අනුග්‍රහය ලබා දුන් ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරී ආයතනයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට පැමිණ සිටියා. එම ආයතනයේ සභාපති සංජය බණ්ඩාර, ඉබ්බගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ RMBC රත්නායක, වෙල්ගාල විදුහල්පති EMBB ඒකනායක, ඉබ්බගමු ප්‍රාදේශීයලිකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලක්ෂි ජයබාහු, කලාප අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ දේවිකා සෙනවිරත්න, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ දේවිකා හේරත්, ශ්‍රී ලංකා වරලත් ගණක අධිකරණ ආයතනයේ සමාජික සම්බන්ධතා පිළිබඳ සභාපති ටිෂන් සුබසිංහ, එම ආයතනයේ වැඩ බලන විධායක නිලධාරී ලක්මාලි ප්‍රියංගි, කමිටු සමාජික චානි ගණේෂන්, පාලක මණ්ඩල සමාජික සහ අතිරේක සභාපති චාමර අබිරත්න, ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් AMR අලහකුන්, කුඹුකිටි පොලිස් සමාධිපති රොෂාන් ගුණතිලක මහත්මාත්මින් එක්ක ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකූරල මහතා ඇතුළු කණ්ඩායම මේ අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව මේ ව්‍යාපෘතියටත් දායක වුණේ සුපුරුදු පරිදි තාක්ෂණික සහයෝගය ලබා දෙමින්. දකින්න දෙයක් තමයි අපේ රටේ ඇත්තටම රටවල් දෙකක් තියෙනවා. හැමදාම ගොඩක් සනීපයෙන් සතුටෙන් ඉතාමත්ම සෞභාග්‍ය ජීවිතයක් ගත කරන කුඩා පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිත එන්න එන්න තවත් සෞභාග්‍යමත් වෙනවා. අනිත් පැත්තෙන් ඉතාමත්ම දුක්ඛිත දුක්බර ගැටලුකාරී ජීවිත ගත කරන විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ පරතරය වැඩි වෙනවා ඇරෙන්න අඩු වෙන ගතියක් නම් අපිට තේරුන්නේ නැහැ. ජීවිතේ හැම වැදගත් දෙයක් වගේම දේශපාලනයක් තියෙනවා සිද්ධාන්ත. දේශපාලන දර්ශනයක් කියලා දෙයක් තියෙනවා. There is something called political philosophy. Political philosophy කියන්නේ මොකද්ද? මං හිතන්නේ අද දේශපාලනය කරන බොහෝ අය දේශපාලන දර්ශනයක් කියලා දෙයක් අහලවත් නැතුව ඇති. දන්නේවත් නැහැ. එයා හිතන්නේ ජනප්‍රිය වෙලා ජනතාවට මොකක් හරි දීලා ජනතාව මුලා කරලා පාර්ලිමේන්තුවට නැත්තම් පළාත් සභාවකට පත් වෙන එක තමයි දේශපාලනය කියන්නේ කියලා. එහෙම නෙමෙයි. ජනතා විශ්වාසය මත ගොඩනැගුණු දේශපාලනයක් නායකත්වයක් අපේ රට අත්‍යවශ්‍යයි. වෙල්ගාල ඉස්කෝලේ හැමදාම 40යි 50යි ඕ ලෙවල් ප්‍රතිශත. දැන් 84.8යි. ශිෂ්‍යත්වයේ 7 දෙනෙක් පාස් වුණා. මේ ප්‍රදේශවල ඉන්නේ ආර්ථික, අධ්‍යාපන, සංස්කෘතික, සමාජී සියලු අංශවලින් යම් කිසි තේරීමකට ලක්වෙච්ච ශිෂ්‍ය කණ්ඩායම්. මේක මං හිතන්නේ තෑග්ගක් දුන්නා වගේ. දෙයිය දුන්නු තෑග්ගක් වගේ. ජලය හරියට නැත්තම් අපිට අධ්‍යාපන කටයුතු වගේම අපිට අනෙකුත් වැඩ කටයුතු කරගෙන යන්නත් බොහොම අපහසුයි. හැබැයි දැන් ඒ තිබිච්ච ප්‍රශ්නය අපි ඔක්කොම එකතු වෙලා ඔය හැමෝටම යම් විසඳුමක් දීලා තියෙනවා. එහෙනම් ඔය හැමෝම ශිෂ්‍යයන්, විශේෂයෙන් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් අපි බලාපොරොත්තු වෙනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු නිවැරදිව කරගෙන හොඳ ප්‍රතිඵල ලබාගෙන දීප්තිමත් ශිෂ්‍යයෝ වෙන්න ඕනේ කියලා. ඔබතුමාලා හොඳ
ධනාත්මක ආකල්ප ගොඩනැගීමක් කරනවා රටේ දරු දැරියන්ගේ. හොඳම උදාහරණය මගේ පුතා. දවසක් විද්‍යුත් මාධ්‍ය හරහා දැක්කා යාපනය ප්‍රදේශයේ ඔබේ මේ කණ්ඩායම ගෙයින් ගෙට ඇවිදින අවස්ථාව. පුතා මගෙන් ඇහුවා අවුරුදු 6ක පොඩි දරුවෙක් ඒ මොකක්ද කරන්න කියලා. ඉතින් මම මගේ පුතාට පැහැදිලි කරලා දුන්නා මෙන්න මේ වගේ දෙයක් තමයි ඊට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කිව්වා අම්මේ මට ගම්මැද්දට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මම කිව්වා හරි ඔයා ඉගෙන ගන්න ලොකු වෙන්න ඔයාට අවස්ථාවක් හම්බුණොත් ඔයාත් සම්බන්ධ වෙන්න කියලා. වරලත් ගණක අධිකාරී ආයතනය මේ දරුවන් වෙනුවෙන් ස්මාර්ට් ක්ලාස්රූම් එකකුත් දිලින කළා. දරුවන්ට ගම්වැසියන්ට අද බොහොම සතුටු දවසක්. ගෙවල් වලටත් අපි ඉතා දුර බැහැට කිලෝමීටර් 4-5 දුර ගෙවාගෙන ගිහලා තමයි පානීය ජලය රැගෙන එන්නේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගම්මැද්ද වැඩසටහනේ. තුතියකට වඩා විශාල පින්කමක් විදියටයි අපි සලකන්නේ. ඉතින් ගම්මැද්දට බෙහෙවින් ස්තුතියි. ගම්මැද්ද රට නගන ජන පෞර. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.